ජනාධිපතිතුමා කියනවා මහාචාර්යවරුන් තුන්දෙනෙක්ගෙන් සමන්විත කමිටුවකට බාර දුන්නලු මේ අමාත්‍යංශ බෙදීම අමාත්‍යංශ වර්ගීකරණය කිරීම. ඒ අනුව ඒක රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමා ඒ ලැබිච්ච පොත පෙරලවත් බැලලා නැහැලු. මම අග්‍රාමාත්‍යතුමාගේ මේක ඊළඟ දවසේ මම ඇහුවා ඇත්තද මේ කතාව කියලා. මර්ගින අතට කිසිම පොතක් හම්බුන්නේ නැහැ කියලා තමයි එතුමා නම් කිව්වේ. ඒ කෙසේ හෝ වේවා දැන් මෙතුමා කියන මූලික කාරණා තමයි උදාහරණයක් ගත්තොත් එහෙම අධ්‍යාපනය සමග මහා මාර්ග එකතු කිරීම. එතකොට අධ්‍යාපන මහා මාර්ගයේ දවසර අමාත්‍යතුමා හිටි ලක්ෂ්මන් කියලා ලැමතුමා මම අමාත්‍යතුමාගෙන් ඇහුවා මේක විශේෂයෙන් මෙතුමායි කියන විදිහට ඕනම කෙනෙක්ට තේරෙන්නේ අමාත්‍යතුමාට සහ අග්‍රාමාත්‍යතුමාට තියෙන උවමනාව මත දෙදෙනා කතිකා කරගෙන අමාත්‍ය ධුරේ ඒ විදිහට ඔවුන්ගේ අවශ්‍යතාවය මත වෙන් කරා වගේ ඒ වගේ කතාවක් තමයි මෙතුමා කියන්නේ. ඒත් ලක්ෂ්මන් කිරියල් ලැමතුමාගෙන් මම ඇහුවම ලක්ෂ්මන් කිරියල් ලැමතුමා මට කියනවා අපි එතනට යනකම් අපිට ලැබෙන අමාත්‍ය ධුරේ කියලා අපි මොකද්ද කියලා දන්නේ නැහැ. සාමාන්‍යයෙන් එහෙමයි විදිහ. එතනට එන්න කියනවා අමාත්‍ය ධුර බාර ගන්න එවලේ අනවුන්ස් කරන එවලේ ප්‍රකාශයට පත් කිරීම අනුව තමයි දැනගන්නේ අමාත්‍යුරේ මොකද්ද කියලා. ඉතින් මෙතුමා කියනවා මහා මාර්ග ඒ වගේම අධ්‍යාපන. එතකොට උසස් අධ්‍යාපන හා මහා මාර්ග ඊට අමතරව මුදල් අමාත්‍යතුමාට තිබ්බ රාජ්‍ය බැංකුව ඉවත් කිරීම සංස්කෘතික අමාත්‍යංශයේ යම් යම් කෑලි කොටස් වෙන් කිරීම මේ අයින් කිරීම ඔය වගේ කාරණා කීපයක් කියනවා. ඉතින් දැන් මට තියෙන ගැටලුව තමයි මෙතුමා මේ දවස්වල දැන් එතුමා මේ හැම දෙයකටම දෙන උත්තරේ තමයි රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමා මෛත්‍රීපාල ජනාධිපතිතුමාව මෙතෙන්ට ගේන්න මහන්සි වෙච්ච නිසා.
ඒකල කැපකිරීම නිසා පටන්ගෙන් මෙන්ම රණ්ඩු විය නොහැකි නිසා එතුමා කරන හැමදේම බලාගෙන හිටියලු. කමක් නැහැ කියලා බලන් හිටියලු. මෙතන ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් අපි කාවද මේ තෝරගෙන තියෙන්නේ? අපි මේ රටේ ජනාධිපති කෙනෙක් තෝරගෙන තියෙන්නේ. කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා තෝරගෙන තියෙන්නේ. මෙතුමා කියනවා නම් කියන්නේ මෙතුමා කියන දැන් අග්‍රාමාත්‍යතුමා වැරද්දක් කරේ කියලා. ඒතර අග්‍රාමාත්‍යතුමා කරපු වැරද්ද වැරද්දක් ලෙස දකිමින් කටවහගෙන හිටියානම් පළවෙනිම වැරද්ද කරලා තියෙන්නේ කවුද? ජනාධිපතිතුමා. එතුමා කියනවා නම් එතුමාගේ නුවණට තේරෙනවා නම් මේ යන්න විදිහ වැරදි කියලා එතුමාට එවලෙම කවුරුත් එතුමාගේ බෙල්ලට පිහ තියලා කිව්වේ නැහැ බල කරේ නැහැ මේ විදිහට කරන්න කියලා. කවුරුත් කිව්වේ නැහැ. අග්‍රාමාත්‍යතුමා කිව්වෙත් නැහැ. කැබිනට් මණ්ඩලයේ කවුරුත් කිව්වෙත් නැහැ. එහෙනම් එතුමාට ඒ අවස්ථාවේ කෙලින් ඉඳලා කියන්න තිබ්බ නැහැ. අග්‍රාමාත්‍යතුමා මේක මේ විදිහටයි කරෙන්න ඕනි කියලා. දැන් මම එතුමාගෙන් අහන ප්‍රශ්නේ තමයි දැන් මේ ළඟදී අමාත්‍ය මණ්ඩලයේ දියුරුම් දුන්නා. එතකොටත් පත් කරේ මේ විද්‍යාත්මක අර මහාචාර්යවරුන් තුන්දෙනා කියපු විදිහටද ඒ විද්‍යාත්මක ක්‍රමවේදයට අනුකූලව. එහෙමනම් රටේ ජනතාවට තොරතුරු දැනගැනීමේ පනතත් අපි දැන් තොරතුරු දැනගැනීමේ ඒ කොමිසමත් අපි එළියට දාලා තිනවා. ඒ අනුව ජනතාවට තොරතුරු දැනගැනීමේ හැකියාව තියෙනවා. එහෙනම් ජනතාවට පුරවැසියෙක් විතර ඕන පුරවැසියට අයිතිය තියෙනවා. කොහොමද මේ විද්‍යාත්මක ආකාරයට අමාත්‍යුර වෙන්කරේ කියන එක දැනගැනීම? මොකද ඇත්තරම කියනනම් අවුරුදු පහුගිය කාලය තුලදී අමාත්‍යුර වෙන් කරපු විදිහ හැටියට අවුරුදු ගණනාවක් තිස්සේ මේ තරුණ අය වුණත් දන්නේ නැහැනේ හරියට කොහොමද මේක විද්‍යාත්මක අනුව විද්‍යාත්මකව කොහොමද අමාත්‍යුර වෙන් කරන්න කියලා. එතකොට එහෙනම් රටේ තරුණ පරපුරක් දැනගත යුතුයි. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා ජනාධිපතිතුමාගේ හෝ එතුමාගේ ලේකම්තුමාගෙන් මේක ප්‍රසිද්ධ කරන්න. මේ ක්‍රමවේදය ප්‍රසිද්ධ කරන්න. රටේ ජනතාව දන්නවා මෙතුමා මහාචාර්යවරුන් තුන්දෙනෙක් එක්කහු කරගෙන මේක හදපු විදිහ. ඒක අපි දැනගත යුතුයි. ඒක පළවෙනි කාරණාව. ඊළඟට දෙවෙනි කාරණාව දැන් ඒක තමයි එතුමා කියන්නේ පළවෙනි කාරණාව අග්‍රාමාත්‍යතුමත් එක්ක විරසකේ පටන් ගැනීමට. දෙවෙනි කාරණාව විදිහට එතුමා කියනවා මේ සෙන්ට්‍රල් බැංක් එකේ වෙච්ච මොකද්ද බැඳුම් කර ගනුදෙනුවට හා සමාන වංචාවක් සිද්ධ වුණාලු ETI කියලා ආයතනයක් එක්ක. දැන් ETI කියලා ආයතනය කියලා කියන්නේ මම දැනුවත් වෙනම් පෞද්ගලික ආයතනයක්. එතකොට පෞද්ගලික මෙතුමා කියන්නේ ETI ආයතනය මෙතුමා මේ කෙටියෙන් කියනවා මෙතුමා කියන්නේ ETI ආයතනය මිලදී ගන්න දේශීය ආයෝජකයෙක් ආවා. ඒ මිලදී ගන්න ඒගොල්ලෝ එයා ඔෆර් කරපු මුදල තමයි ඩොලර් මිලියන 75ක් ලොකු මුදලක්. එහෙම මුදල තියෙද්දි අග්‍රාමාත්‍යතුමා මැදිහත් වෙලා සිංගප්පූරුවෙන් ආපු ආයතනයක ඩොලර් මිලියන 35කට මේක දෙන්න කතා කරගත්තලු. ප්‍රශ්න කීපය තියෙන්නේ. හරි ලේසි ප්‍රශ්න. පළවෙනි ප්‍රශ්නේ තමයි ETI ආයතනයේ පෞද්ගලික ආයතනයක් නම් එය වෙන්දේසි කිරීමේදී රජයට ඇඟිලි ගැසීමට හැකියාවක් තියනවද? අග්‍රාමාත්‍යතුමා කොහොමද පෞද්ගලික ආයතනයක් වෙන්දේසි කිරීමේදී ඇඟිලි ගහන්නේ එකට? ඒක පළවෙනි කාරණාව. දැන් මෙතුමා ඉතාමත් බරපතල ප්‍රකාශයක් ගෙන අග්‍රාමාත්‍යතුමා තමයි මැදිහත් වෙලා මේක සිංගප්පූරු ආයතනයට දුන්නේ කියලා. දෙවෙනි ප්‍රශ්නේ තමයි දැන් සාමාන්‍යයෙන් හෝ වෙන්දේසියක් වෙනවා නම් හෝ යම් කිසි විකිණීමක් වෙනවා නම් අනිවාර්යෙන්ම උකට මහ බැංකුව අදාළ වෙනවා. එතකොට ETI ආයතනයේ යම් කිසි ඩිරෙක්ටර් බෝඩ් එකක් ඉන්නවා නම් ඒක අදාළ වෙනවා. ඊට අමතරව අනිවාර්යෙන් ඒ ආයෝජකයා ඒ මුදල දීලා ගන්න පුද්ගලයා අදාළ වෙනවා. මේ තුන්දෙනා ඇරෙන්න රටක අග්‍රාමාත්‍යමේ කොහොමද ප්‍රයිවට් කම්පැනි එකක් වෙන්දේසි කිරීමේදී හෝ විකිණීමේදී ඒකට ඇඟිලි ගහන්නේ කොහොමද කියන එක ඔබතුමා පැහැදිලිව රටේ ජනතාවට පැහැදිලි කරලා දෙන්න ඕනේ. අනික් කාරණාව තමයි දැන් ETI ආයතනය වගේ ආයතනයක් කඩාවැටෙන ආයතනයක් කියලා තමයි තුමා හඳුන්වන්නේ. ඒක අපි දන්නේ නැහැ කඩාවැටෙනවද මොකද්ද කියලා. හැබැයි මෙතන ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ දේශීය ආයෝජකයෙක් ඉන්න අපේ රටේ ඩොලර් මිලියන 75ක් වියදම් කරන්න පුළුවන්. කවුද මේ දේශීය ආයෝජකයා? මේ කවුද කියන එකත් ඔබතුමා අනිවාර්යෙන් රටේ ජනතාවට පෙන්වන්න ඕනේ. මෙතුමාගේ මේ දේශීය ආයෝජකයාගේ ආදායම එන්නේ කොහොමද? මෙතුමා කරන බිස්නස් එක මොකද්ද? පාම්පිටි විකුණනවද? එහෙම නැත්නම් වෙන මොනා හරි විකුණනවද? ඒ වගේ මොකද්ද මේ මෙතුමා මේ බලවත් ආයෝජකයා කවුද කියන එක රටේ ජනතාව දැනගත යුතුයි. එහෙනම් ඔබතුමා ඊළඟට දෙන්න ඕනේ පිළිතුර තමයි නිකන් දැන් කවුරු හරි කේලමක් සාමාන්‍ය ජනාධිපතිතුමාගේ විදිය තමයි කවුරු හරි ඇවිල්ලා එතුමාට කේලමක් කිව්වොත් එහෙම ඒක හොඳට අහගෙන ඉඳලා හරියට තමුන්ට උනා වගේ ගිහිල්ලා රස කර කර ඒක මීඩියා ඉස්සරහා ජනතාව ඉස්සරහා කියන එතුමාගේ හැටියේ. මේකත් මම හිතන කවුරු හරි කියපු කේලමක් විදිහට මෙතුමා මේක කියන්න ඇති. ඉතින් රටේ ජනාධිපති කෙනෙක් කතා කරනකොට කරුණු දැනගෙන කතා කළ යුතුයි. මොකද පොඩි ළමයෙක් නෙවෙයි මේ කතා කරන්නේ, රටේ ප්‍රධාන පාලකයා. එතකොට එතුමා ඇඟිල්ල දික් කරන්නේ එතුමාගේ දෙවනියට ඉන්න නායකයාට, එතුමාගේ අගමැතිට. එහෙම ඇඟිල්ල දික් කරද්දී මේ වලට සාක්කි ඇතුව දැන් ජනාධිපතිතුමා ඔහේ රටක ජනතාව ජනාධිපතිතුමාගේ කටින් පිට වෙන සෑම වචනයක්ම ඉත සිතින් විශ්වාස කළ යුතුයි.
එම් වෙනමුකුත් හින්දා නෙවෙයි එයා ජනාධිපති හින්දා අපිට මේ සාමාන්‍ය මතයක් තියෙනවා රටේ ජනාධිපති බොරු කියන්නේ නැහැ රටේ ජනාධිපති වගකීමක් ඇතුව කතා කරන්නේ කරුණු ඇතුව කතා කරන්නේ එහෙනම් රටේ ජනතාව තව දුරටත් දේශපාලඥයා කියන සත්වයා විශ්වාස කරයි රටේ ජනාධිපති වගකීමක් නැතුව ප්‍රකාශ කරනවා නම් එහෙනම් එතුමා ඊළඟට දෙන්න ඕන උත්තරේ තමයි මේ 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 කියපු කාරණා හැම එකකටම එතුමා නම් වශයෙන් ඉදිරිපත් කරන්න මේක හරි ලේසි. ඊළඟ කාරණාව තමයි එතුමා ඒක තමයි කියන අගමැතිතුමාව එපා වෙන්න අනික් හේතුව. තව හේතුවක් එතුමා කියන බැඳුම් කර වංචාව. පැහැදිලිව බැඳුම් කර වංචාව සිද්ධ වෙලා තියෙනවා නම් සිද්ධ වෙලා තියෙනවා. ඒකට ජනාධිපති කොමිසමක් ඉදිරිපත් කරා. පහුගිය දවස්වල මට මතකයි සිරස නාලිකා විසින් කියන්නේ ඔවුන් නිතරම කෙලින් හිටියා මේ මේ මේක ජනතාවගේ මුදල් මේවා මේ 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 වෙන වැරද්ද අනිවාර්යෙන් ජනතාව ඉස්සරහට පෙන්විය යුතුයි මට මතකයි ඔවුන් පැහැදිලිව චෝදනාවක් එල්ල කරා ඇයි ඔස්ටින් ප්‍රනාන්දු එවකට හිටපු ජනාධිපති ලේකම්තුමා මේ දේවල් එළියට දාන්නේ නැත්තේ මේ ජනාධිපති කොමිසම වාර්තාව එළියට දාන්නේ නැත්තේ පැහැදිලිවම අපිටත් ඒ ප්‍රශ්නේ තියෙනවා ඇයි එළියට දාන්නේ නැත්තේ අපි අනිවාර්යෙන් දැනගත යුතුයි මේ රටේ මේ මේ වගේ මුදලක් මේ 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 වංචා සහගත දෙයක් වෙලා තිනවනම් මේක කරේ කවුද කියලා ජනාධිපතිතුමා පැහැදිලිව මේ නම් ටික එළියට දාන්න ඕනේ දැන් මම හිතන්නේ අවුරුද්දකටත් වැඩි කාලයක් මේ 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 වාර්තාව මෙව වෙලා මේ මේ ප්‍රශ්න හටගෙන එහෙනම් මේකත් එළියට දාන්න ඕනේ තුමා කතා කර කර ඉඳලා හරියන්නේ නැහනේ තුමා රටේ ප්‍රධානියා විදිහට ඒ නම් සියල්ලම ඒකට අදාළ හැම කෙනාම අපි දැනගන්න ඕනේ අපිට අවශ්‍යයි දැනගන්න මේකේ ප්‍රධාන කෙනා කවුද කියලා අපිට අවශ්‍යයි දැනගන්න ඇත්තම අග්‍රාමතුමා මේක ඉන්නවද කියලා නිකන් කටින් කියලා හරියන්නේ නැහැ අපිට සාක්ෂි ඇතුව මෙඩික එළියට දාන්න ඒක තමයි ඊළඟට ජනාධිපතිතුමා හරියට අර ඔන්න මම කඩන්න දෙපාද මං තරහයි ඔන්න මං කඩනවා ඒ වගේ දේ මේ කරන්නේ ඒ කියන්නේ එතුමා ළඟ තියාගෙන කියන්නේ නැතුව ඉන්න. අර පොඩි ළමයි සෙල්ලම් කරනකොට කියන ඔන්න තරහද නැත්නම් යාළුවද නැත්නම් මං කඩනවා කියලා අර මෙහින් පොඩි කාලේ කියන්නේ ඒ වගේ දේ තමයි එතුමා මේ කරන්නේ. එතුමා කෙලින්ම කිව්වා නම් හරිනේ වගකීමක් තියෙන ජනාධිපති කෙනෙක් විදියට මෙන්න මේ ටික නම් ටික. කරුණාකරලා මේ ලේකම්තුමා එළියට දාන්න. හරි ලේසි. ඉතින් මේ වගේ මේ අර බ්ලැක්මේලින් වගේ දෙයක් කරන එක හරි වැරදි ජනාධිපතිතුමා. ඒ කියන්නේ තමුන්ගේ අතේ දේවල් තියාගෙන මේ ඉන්දුක මම තුරුම්පුවේ හෙට දාන්නම් එළියට අනිද්ද නෑ එහෙම නෑ මේ රටේ ජනතාවගේ ජීවිතත් එක සෙල්ලම් කරන්නේ අනිවාර්යයෙන් රටේ ජනතාව මේ පිළිබඳව දැනගත යුතුයි ඊළඟට මට මතකයි ඊළඟට කාරණාව තමයි එතුමා ඊළඟට එල්ල කරන චෝදනාව රණවික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමා නිතරම බලය බෙදීම ගැන කතා කරනවා බලය බෙදීම ගැන කතා කරන අග්‍රාමාත්‍යතුමා බෙදලා තියෙන බලයත් එකහු කරගන්න තමයි උත්සාහ කරේ. එතුමාට අවශ්‍ය වුණේ මේ යම් යම් පනත් ගෙනල්ලා. ඒ තියෙන බලය සියලු දේම තමුන් ළඟට ගන්න කියලා. කාරණා දෙකක් තියෙනවා. එකක් එහෙමනම් අනිවාර්යෙන් ඔබතුමා ඒ පනත් මොනවාද? එතුමා ඇවිල්ලා කරපු යෝජනාවන් මොනවාද? කොයි විදිහටද බෙදිච්ච බලය නැවතත් එකහු කරගන්න කරපු යෝජනාවල් මොනවාද කියලා රටේ ජනතාවට පැහැදිලිව පෙන්විය යුතුයි. මොකද අපි හිතාගෙන ඉන්නේ අපි දන්න අග්‍රාමාත්‍යතුමා ඒකී රටක් ඇතුලේ බලය බෙදීමේ වැඩපිළිවෙලකට ඒකී රටක් ඇතුලේ සියලු දෙනාගේම සියලුම ජාතීන් ආගම් වලට බලය බෙදිය යුතුයි කියන මතයේ ඉන්න කෙනෙක් විදිහට. හැබැයි ඔබතුමා කියනවා නම් එතුමා ඉන්නේ අර වගේ මතයක. බෙදිච්ච බලයත් එකට ගන්න ඕනේ කියලා මතයක නම් ඔබතුමා ඒක රටේ ජනතාවට මේ ඔප්පු කරලා පෙන්නන්න ඕනේ. කොයි විදිහටද එතුමා ඒ යෝජනා ගෙනාවේ කියන එක. අනික් පැත්තෙන් දැන් විමල් වීරවංශ මැතිතුමාලා, ගම්මන්පිල මැතිතුමාලා නිරන්තරයෙන් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමාට කියනවා බලය රට බෙදන්න හදනවා. ෆෙඩරල් රාජ්‍ය මොනවාද නොකියන්නේ. එහෙනම් මේ කියන එකත් එක්ක කිසි ගැළපීමක් නැහැනේ. ඒතර මෙච්චර කාලයක් කොටියා මොනවාද නොකියව රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමාට. ඒතර මෛත්‍රීපාල ජනාධිපතිතුමා පැහැදිලිව මේ 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 කියනවනේ. එහෙනම් අනික් පැත්තෙන් රට බෙදීමට උවමනාවක් රනිල් වික්‍රමසිංහ මහත්මයාට තිබ්බේ නැහැ කියලා අනික් පැත්තෙන්. ඒවයි අදහසන් එන්නේ. මොකද්ද මේ දෙපිට කැපෙන වචන මට තේරෙන්නේ නැහැ. එහින්දා ඔබතුමා පැහැදිලිව පෙන්විය යුතුයි. මට අන්තික හිතා ගන්න බෑ දැන් මේ බෙදිලා තියෙන බලය මොන විදිහකට මොන පනත් මොන යෝජනා ගෙනල්ලාද නැවත එක්කහු කරගන්නේ. ඒකට හැකියාවක් තියෙනවද? අපි දන්නේ නැති නිසා හන්නේ. ඔබතුමා ඒකටත් පිළිතුරු දිය යුතුයි. ඊළඟට මෙතුමා කියනවා අවසාන වශයෙන් ගොඩාක් දේවල් තියෙනවා කියනවා මෙතුමාට. මේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමාත් එක්ක විරසක වෙන්න අවසාන වශයෙන් කියන දේ තමයි ඝාතන කුමන්ත්‍රණය. එතුමා කියනවා ඝාතන කුමන්ත්‍රණයේදී පොලිස්පතිතුමා ඩීඅයිජී නාලක සිල්වා නේද? ඩීඅයිජී නාලක සිල්වා ඩීඅයිජී මහත්මයා මේගේ හඬපට එළියට ආවයින් පස්සේ පොලිස්පතිතුමා කියනවා කියලා මේ හඬපට මට විශ්වාස නැහැ කියලා. ඒ කියන්නේ
පරීක්ෂණ කරන්නත් කලින් පොලිස්පතිතුමා මෙහෙම එකක් කියනවා. ඒතර පොලිස්පතිතුමා අනිවාර්යයෙන් CID එකට ගිහිල්ලා මේ පිළිබඳ ප්‍රකාශයක් දිය යුතුයි කියන එක ජනාධිපතිවරයා කියනවා. හැබැයි මේක කියන දවස් කීපකට කලින් පෝය ඔබට මතක ඇතිනේ අර එක ස්වාමින් වහන්සේ නමක් හොඳට කියලා දුන්නේ ජනාධිපතිවරයාට. ඒ පෝය දවසේ ජනාධිපතිවරයා පිටිපස්සේ මෙන්න පොලිස්පතිතුමා ඉඳගෙන වඳිනවා. ඉතින් ඕක අපිට කියලා වැඩක් තියෙනවද අනේ? ඕක මාධ්‍ය වේදින්ට කියලා වැඩක් තියෙනවද? එදා පෝය දවසේ පිටිපස්ස හැල්ලා ලේසියෙන් පොලිස්පතිතුමාට කියන්න තිබ්බා මෙතන බණහා ඉන්න එපා. හෙට අද පෝයනේ. හෙට ගිහිලි වෙලා CID එකට ප්‍රකාශයක් දෙන්න. ඕක මාධ්‍ය වේදින්ට විදේශ මාධ්‍ය වේදින්ට කියලා හරියනවද? එතුමාට අවස්ථාව නොවන තරම් තිබ්බනේ පොලිස්පතිතුමායි පිටිපස්ස ඉඳගෙන හිටියන්. නැත්නම් කෝල් එකෙන් ෆෝන් එකෙන් කියන්න පුළුවන්. නැත්නම් CID එකට කියන්න පුළුවන් මේ මගේ පිටිපස්සේ මේ මනුස්සයා ඉඳගෙන ඉන්නවා මෙයාගෙන් ප්‍රකාශයක් ගන්න නැත්තේ ඇයි කියලා. මේ කාටද මේ විහිළු කතා කියන්නේ? ඒතර පොලිස්පතිතුමා පිළිබඳ ඔච්චර සැකයක් කනගාටුවක් තියෙනවා නම් ප්‍රශ්නයක් තියෙනවා නම් දැන් නීති හා සාමයේ අමාත්‍යංශයේ බාර ජනාධිපතිතුමාට දැන් බැරිය. දැන් පුළුවන් පොලිස්පතිතුමා පිළිබඳ පරීක්ෂණයක් කරන්න කෙලින් ඉන්න ජනාධිපතිතුමාට. ඉතින් මේ ඝාතන කුමන්ත්‍රණය මේ කොහෙවත් යන පිස්සු මිනිස්සෙක්. දැන් පැහැදිලිව අර ඉන්දියන් ජාතකයටත් පිස්සු කියන එක මානසික රෝගයක් තියෙන එක මම හිතන්නේ මේ 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 ඔය මිනිස්සයත් මේ ඉන්දියන් ජාතකය කෙසේ වෙතත් ඔය අනික් පිස්සා. ඔය උන්මාත්තකයා ජනාධිපතිතුමාගේම නෑදෑයෝ වෙනවා. එහෙම නැත්නම් ඒ පැත්තෙම පොළොන්නරුවම පැත්තෙම මම මිනිහෙක් දන්නේ නැහැ. ඒ කියන්නේ ඒ පුද්ගලයා මේ කොහෙවත් යන මිනිහෙක්. අද වෙනකොට මේ රටේ මෙච්චර කතා බහ කර ලක්විය යුතු මිනිහෙද මේ මිනිස්සයා. මේ කොහෙවත් යන මිනිහෙක් කියපු කතාවක් අල්ලගෙන සරත් වංශික මහත්මයාට චෝදනා එල්ල කරනවා. සරත් වංශික මහත්තයා පැහැදිලිව පාර්ලිමේන්තුවේ කිව්වා ඇයි මට චෝදනා එල්ල කරන්නේ? මාව කූඩුවට දාන්නකෝ. ඇයි මගෙන් ප්‍රකාශයක් ගන්න නැත්තේ? පැහැදිලිව කිව්වා. ඉතින් මෙහෙම ජනතාවට කිය කිය බොරු කතන්දර කිය කිය ඉන්නලා හරියනවද? අග්‍රාමාත්‍යතුමා මෙතුමව මේ මේ මරන්න මේ ඝාතන සැලැස්මක් තියනවලු. ඉතින් මේක කිය කී ඉඳලා හරියන්නේ නැහනේ. මේක පොලිසියට මේ පරීක්ෂණය කරන්න එතුමා තවත් ශක්තිය දෙන්න එපැයි. මේ ඉතින් මට හිතා ගන්න බැ රටක ජනාධිපති කෙනෙක් මේ තරම් තත්වයකට වැටුනේ කොහොමද කියලා. මේ මුකුත්ම නෙවෙයිනේ මේ හේතුව. උත්සාහගත්ත UMP එකෙන් නැවත පොදු අපේක්ෂකයා වෙන්න. අපි ඉතාමත් ප්‍රබලව කෙලින් ඉඳලා කිව්වා ගිය මැයි මාසේ මට මතකයි කම්කරු දිනේ දවසේ. තමයි සියලු දෙනාම කිව්වේ මේ නැවතත් අපි පොදු අපේක්ෂකට උදව් කරන්න නැහැ කියලා. ඒ කාලේ තමයි ওই කතාව ආවේ. එදායින් පස්සේ උත්සාහ ගත්ත එක්සත් ජාතික පෙරමුණත් එක්ක එක්කහ වෙලා පොදු අපේක්ෂකයා වෙන්න ඒක ලැබුණ නැහැ. ඊළඟට තියෙන ඔප්ෂන් එක මොකද්ද? මහින්ද රාජපක්ෂ පිළ. එතනින් පොරොන්දුනා එතනට ගියා. වෙන මේ ආය ඝාතන කුමන්ත්‍රණවත් අග්‍රාමාත්‍යතුමත් එක්ක වැඩ කරන්න බැරි කමවත්. ඉතින් අග්‍රාමාත්‍යතුමත් එක්ක වැඩ කරන්න බැරි නම් ඒ වගේ සිය ගුණයක් බැරි වෙන්න ඕනේ මහින්ද රාජපක්ෂත් එක්ක වැඩ කරන්න. මහින්ද අග්‍රාමාත්‍යතුමා ඝාතන සැලැස්ම කළා දින එකපාරයි මහින්ද රාජපක්ෂ පස් ගමනක් මෙතුමා මරන්න ඝාතන සැලැස්ම කරා කියලා එතුමගේ කටින්ම කියලා තියෙනවා. දැන් ඊළඟට එතුමා තව කතාවක් කියනවා. 19 වෙනි සංශෝධනය මේ බල ගන්වන්න ඒකට ඡන්දෙ ගන්න එතුමා කැන්ටින් අසිරිංගුවලු චේම්බරේ මේ කරටත දාගෙන කට්ටියත් එක්ක කතා කරලා තේ බොන තැනට ගියාලු. එතකොට ගැලරිය මේ මොකද්ද මන්ත්‍රීවරුන් ඉන්න ආසන පනවලා තියෙන තැනට ගිහිල්ලා මන්ත්‍රීවරයෙක්ගේ තත්තර වැටිලා ජනාධිපතිතුමා අපේ කරටත දාගෙන අපිව කැමැති කරගන්න පුදුම උත්සාහලු දැරුවේ. අවසානයේ ඡන්ද 215කින් 19 වෙනි සංශෝධනය අපි ජයග්‍රහණය කරා. 19 වෙනි සංශෝධනයේ ජයග්‍රහණය කරන මෙච්චර දඟලපු ජනාධිපතිතුමා මෙච්චර මේ 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 සංශෝධනය කරගන්න මන්ත්‍රීවරුගේ කටරත දාගෙන කතා කරලා තේ බීලා එකට කවදාවත් ඒ දවස්වල ඇමති කාලෙවත් මේ කැන්ටිමට එන්නේ නැති මිනිස්සයා එච්චර යාළුකම් පවත්වලා 19 වෙනි සංශෝධනය මේවා කරගත්තයින් පස්සේ ජයග්‍රහණය කරගත්තයින් පස්සේ තමුම්ම ජයග්‍රහණය කරගත්ත 19 වෙනි සංශෝධනය දැන් කඩ කරන්නේ කවුද? එතුමමනේ. දැන් ඒ තමුම්ම මෙච්චර මහන්සියෙන් කරගත්ත දේ තනිකරම දැන් කඩ කරන්නේ ඒකට අදාළ නැති දේවල් කරන්නේ එතුමනේ. ඉතින් මෙතුමා මේ ඇත්තටම මෙතුමේ මේ කියන සෑම කාරණාවකින්ම පැහැදිලිව මේ මේක අපි මේ නැවතත් ඇත්තටම හොඳ වෛද්‍ය විද්‍යාව පිළිබඳ දැනුමක් තියෙන මානසික වෛද්‍යවරයෙක්ට මේ වීඩියෝ ක්ලිප් එක පෙන්නුවොත් පළවෙනි විනාඩි 5-10 යනකොට කියයි මෙතුමට තියෙන හරියටම මානසික ලෙඩේ මොකද්ද කියලා. මේ කියන කතා පරස්පර විරෝධී. මෙතුමට එක්ක තියෙනවා අර පර්සනැලිටි ඩිසෝඩර්. ඒ කියන්නේ තමුන්ගේ මොකද්ද මේ චරිතය අර හරියටම මට තේරෙන එක කොහොමද සිංහලෙන් කියන්නේ කියලා පර්සනල් ඩිසෝඩර් කියන්නේ මං හිතන අර මේ ස්ප්ලිට් වෙනවා. ඒ කියන්නේ මේ දැන් ඉන්න පුද්ගලයා තව ටිකකින් ඉන්නේ. ඒක මානසික රෝගයක්.
මෙවට දැම්ම බෙහෙත් ගත්තනම් වෙලාවට බෙහෙත් ටික ගත්තනම් මේ තරම් තව අපි මේ අපි මේ රට මේ තත්ත්වයට පත් වෙන්නේ ඇත්තටම මම අපි කන අපි මේකට විහිළුවකට කරන්න හොඳ නැහැ මම ජයන්ත සිරිසේන මැතිණියගෙන් ඉල්ලා සිටිනවා ඇත්තටම මේ හොරෙන් හරි ගිහිල්ලා පිට රටකට හරි ගිහිල්ලා මෙතුමාව පෙන්වන්න මොකද මේක මේ රටකරනේ බලපාන්නේ මේක ගෙදර ප්‍රශ්නයක් නෙවෙයිනේ ඉතින් ඊළඟට මෙතුමා තව කතාවක් කිව්වා තමුන්ව මරන්න අපෝ මම එකින් එක මතක් කර කර එතුමා මේ ඒ සාකච්ඡාවද කියපුවා තමුන් එතුමා ඒ තරම් ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක්ලු මම හැම වෙලාවෙම කියනවා මම තරම් ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් මේ ලෝකේ කොහෙවත් නැහැ මම 19 වෙනි සංශෝධනයේ මේවා කළ ඉවරලා මගේ ජනාධිපති බලතල අඩු කරපු කොහෙවත් ඉන්නවද කියලා අහනවා මම වගේ නායකයෙක් ඉතින් එහෙනම් ඒ විදිහට කටයුතු කරන්නකෝ මොකද්ද මේ කරන්නේ එතුමා කියනවා එල්ටීටීයේ එයාව මරන්න ආපු මේ එල්ටීටී සමාජිකයාට සමාව දුන්න පුද්ගලයෝ මේ ඉන්නේ අනේ එහෙනම් ඉතින් තමන් මරන්න ආපු එල්ටීටී සමාජිකයාට සමාව දුන්නා නම් මේ රනිල් වික්‍රමසිංහ මහත්මයා තාම ඔප්පු වෙලත් නෑ යාට සමාව දෙන්නකෝ මොකද වෙන්නේ ආ ඉතින් අපි අහන්නේ ඒක ඊළඟට එතුමා තව අපූරු කතා ටිකක් කියනවා මේ ටිකත් මේ ලියාගෙන ඊළඟට අනික් කතාව තමයි මෙතුමගෙන් අහනවා මාධ්‍යවේදියෙක් කතානායක පුටුවේ ඔබතුමා හිටියානම් මේ කතානායකතුමා මේ කරපු වැඩේ හරිද එතකොට මෙතුමා කියනවා කතානායකතුමා ස්ථාවර නියෝගනව වැඩ කටයුතු කළ යුතුයි හැබැයි මේ වගේ අර ඉලෙක්ට්‍රොනික ක්‍රමයටත් ඡන්දය තියන්න හැකියාව නැතුණා මම කතානායක නම් මම කරන්නේ කල් දාන එක කිව්වා පාර්ලිමේන්තුව ඉතින් මට හිතන්නේ මේ වගේ මොනාත් මේ කියන කතා කියලා මේක මේ පාර්ලිමේන්තුව මේ රටක් ගැන අපි කතා කරන්නේ ඔබතුමාගේ ගෙදර තියෙන සැමියාගේ බින්දගේ ප්‍රශ්නේ නෙවෙයි ඒ කියන්නේ සැමියා බින්දා රණ්ඩු වෙනකොට පොඩ්ඩක් කූල් ඩවුන් වෙන්න මහත්යර්ගේ තරහණි වෙනකන් නෝනා ගිහිල්ලා වෙන කාමරයක ගිහිල්ලා ඉන්නවා වගේ වැඩක් නෙවෙයි මේක මේ රටක ප්‍රශ්න රටේ මේ රාජ්‍ය පරිපාලනය හරියට සිද්ධ වෙන්නේ නැහැ රාජ්‍ය ආයතන වල වැඩ කටයුතු සිද්ධ වෙන්නේ නැහැ පාසල් වල මේ රෝහල් වල වැඩ කටයුතු සිද්ධ වෙන්නේ නැහැ රටේ මිනිස්සු අතර මේ හරියට ස්ථාවරත්වයක් නැති වෙලා රණ්ඩු වෙන සැරේට කතානායකතුමා මේ පාර්ලිමේන්තුව කල් දැම්මොත් එම කවුද මේ ප්‍රශ්නේ විසඳගන්නේ ඉතින් රටක ජනාධිපති කෙනෙක් නායකයෙක් කිව යුතු කාරණාද මොනවා මට හිතා ගන්න බෑ මෙතුමා මේ කාගෙන් අහලාද කාගේ උපදෙස් මතද නැත්නම් කඩරෙනවද මේවා කියනවද කියලා ඊළඟට මෙතුමගෙන් මෙතුමා කියනවා මෙතුමට දැන් නඩුව දාලා තියෙන්නේ අපි නඩුව ගිහිලා ශ්‍රේෂ්ඨ අධිකරණයට දාලා තියෙන්නේ කියන්නේ වෙන කිසි දෙයක් නෙවෙයි පාර්ලිමේන්තුව විසිරුවා හැරි හේතුවට විතරලු. ඒතර එතුමා එකෙන් පෙන්වන්න හදන්නේ අග්‍රාමාත්‍යතුමා ඉවත් කිරීම, අග්‍රාමාත්‍යතුමා නැවත පත් කිරීම, කැබිනට් මල්ලි ඉවත් කිරීම, කැබිනට් මල්ලි පත් කිරීම කියන කාරණා අපි පිළි අරගෙනලු. අපිට ඒකට අනික් පැත්තෙන් කවුන්ටර් ඇටැක් එකක්. එහෙම නැත්නම් අනික් පැත්තෙන් මේ දෙයක් කරන්න බැරි නිසාලු අපි අරකට විතරක්. පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට විතරක් නඩුවකට ගියේ. ඒක වැරදි. එහෙම දෙයක් නෙවෙයි. අන්ර බණ්ඩාරනායක කතානායක වශයෙන් මේ පාර්ලිමේන්තුවේ ඉන්නකොට එතුමා ශ්‍රේෂ්ඨ අධිකරණයත් එක්ක ශ්‍රේෂ්ඨ අධිකරණය ඉස්සරහා මේ කිව්වා මේ පාර්ලිමේන්තුව තුළ තියෙන ප්‍රශ්න වලට ශ්‍රේෂ්ඨ අධිකරණේ මැදිහත් විය යුතු නැහැ. පාර්ලිමේන්තුවේ ප්‍රශ්න පාර්ලිමේන්තුව තුළ විසඳගත යුතුයි කියලා. ඒක මේ ඔබතුමාත් ඔය ඉතිහාසය ඉතාමත් හොඳට දන්නවා ජනාධිපතිතුමා. ඉතින් එතකොට ඒ නිසා තමයි මේ පාර්ලිමේන්තුව ඇතුලේ තිරින ප්‍රශ්න පාර්ලිමේන්තුව විසඳගත්තේ. පාර්ලිමේන්තුවේ විශ්වාස භංගයක් ගෙනල්ලා අන්න ඒක නිසා තමයි මේ ඉනියා අගමැති ඉනියා කැබිනට් මණ්ඩලයේ අපි නිෂ්ප්‍රභ අයින් කළා දැම්මේ. ඔවුන් පිළිබඳ විශ්වාසයක් නැහැ කියලා කිව්වේ. හැබැයි ශ්‍රේෂ්ඨ අධිකරණයට ගිහිල්ලා උදව්ව ඉල්ලන්න උපකාරය ඉල්ලන්න අවශ්‍ය තැනදී අපි ගිහිල්ලා ඒ පිළිබඳව කටයුතු කරා. ශ්‍රේෂ්ඨ අධිකරණයට යන්න ඕනේ නැති තැනදී අපි ශ්‍රේෂ්ඨ අධිකරණයට ගිහිල්ලා වැඩක් නැහැ නේ පාර්ලිමේන්තුවෙන් එක විසඳ ගන්න. මෙතුමා ඉතාමත් පැහැදිලිව මේ කියන කාරණා මෙතුමත් දන්නවා මෙතුමා බොරු කියන්නේ කියලා. මෙතුමා මොකක් හරි එවලට කියන්න ඕන වට ඒවට හරව හරව කියන. ඇත්තට මම මේ වෙලාවේ මම දැක්ක අස්සාම් අමීන් මේ මාධ්‍යවේදියා හිටියා. ඔහු හොඳ ප්‍රශ්න ටිකක් ඇහුවා. හැබැයි ගොඩක් හිටපු ඒ මාධ්‍යවේදීන් මුලින් ප්‍රශ්න ඇහුවා පස්සේ ඔවුන්ගේ ඔළුව කර වුණා මේ මේ මෙතුමා දෙන උත්තර වලට ඔවුන්ට හිතා ගන්න බෑ මම මොකද්ද අහන්නේ කියලා. ඉතින් ඒ හින්දා ඔහේ ඔබතුමා ඇත්තරම් බොරු කියන්න අපි අහගෙන ඉන්නම් වගේ ඔවුන් ඔක්කොම සද්ද නැතුව හිටියා. මොකද මාධ්‍යවේදීන්ට නැවත ප්‍රශ්න අහන්න බෑ මේ කියන ගොන් කතා වලට. ඒකයි ඇත්ත කතන්දරේ. ඒ කෙසේ හෝ වේවා ඊළඟට හරි ඊළඟට මෙතුමා දැන් ඊට පස්සේ මෙතුමා කියනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හැසිරිච්ච විදිය පිළිබඳව මේ වගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හැසිරෙන තත්ත්වකට පත් කරේ කවුද මේ රටේ
ජනාධිපතිවරයා. මෙතුමා අපිට පොරොන්දු වෙනවා 15 වෙනිදා. ඒ කියන්නේ 14 අපිට අපි පාර්ලිමේන්තු යනවා 15 උදේ ගහ ගන්නවා 15 හවස මෙතුමා අපිව කතා කරනවා මේ රාජ්‍ය තැමතුමා ඇතුළු ආණ්ඩු පක්ෂයේ අපේ පක්ෂයේ UNF එකේ කණ්ඩායම කතා කරලා පොරොන්දුවක් දෙනවා ඊළඟ දවසේ මේ විදිහට හැසිරෙන්න මම මේගොල්ලන්ට ඉඩ තියන්නේ නැහැ. මොවුන්ගේ විනය පිළිබඳ මොවුන්ගේ හැසිරීම පිළිබඳ වගකීම් මම බාර ගන්නවා. එහෙම කියලා අපි ගියාට පස්සේ අර කණ්ඩායම ආවම මම දන්නේ මොනා කිව්වද කියලා උඹලා ඕන දෙයක් කරගනින් කියලා කිව්වත් දන්නේ ඒ අනුව තමයි ඊළඟ දවසේ මිරිස් කුඩු අරගෙන ඇවිල්ලා මේ පොලිසිය උදවියට ගහන ඔක්කොම දේවල් උනේ ඊට පස්සේ දවසේ. එහෙම මේ තරම් මේ වගේ ලොකු ප්‍රශ්නයක් පාර්ලිමේන්තුවේ නිර්මාණය කරපු ජනාධිපතිතුමා කියනවා මම පිළිගන්නලු ශබ්දය අනුව ගත්ත මේක මේ ස්ථාවර නියෝගවල තියෙන පළවෙනිම මං හිතන්නේ 47 වගන්ති අනුව ශබ්දය අනුව මේ ඡන්දය ප්‍රකාශ කරමින් පිළිගන්නලු එයා පිළිගන්නේ ඉලෙක්ට්‍රොනික ක්‍රමවල. ඉතින් ඉලෙක්ට්‍රොනික ක්‍රමයට කරන්න අපිට ඉඩ දෙන්නේ නැහනේ. ඒ ඉඩ දෙන්න එපා කියලා තියෙන ඔබතුමානේ. ඔබතුමායි කණ්ඩායමනේ. ඊළඟට රාජ්‍ය තැමතුමා නැවතත් ජනාධිපතිතුමාට කියනවා ජනාධිපතිතුමනි මේ හැසිරෙන විදිහ මේක හරියන්නේ නැහැ. මේ 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 යම් කිසි දෙයක් කරන්න කියලා. ජනාධිපතිතුමා කියනවා ඔව් මම ටීවී එකේ දැක්කලු. ඒ කියන්නේ එතුමා ටීවී එකෙන් බලාගෙන ඉන්නවා මන්ත්‍රීවරු හැසිරෙන විදිය. එතුමා ඒකේ මොකද්ද ලබන විනෝදේ මොකද්ද දන්නේ? ඒ කියන්නේ එතුමා බලනවා ටීවී එකිනුත් බලාගෙන එතුමා දැකලා සද්ද නැතුව ඉන්නවා. ඉතින් මට සිතා ගන්න බැහැ රටක ජනාධිපති කෙනෙක් අපිපත් කරපු ජනාධිපති පළවෙනියටම මම මානසික රෝගියෙක් වීම පිළිබඳව ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. මම මේ ඇත්තෙන් දහස් වාරයක් සමාවිල්ලනවා අපි ගිහිල්ලා කැම්පේන් කරලා මෙතුමාව පත් කරගත්තට. අද අපි පුදුමාකාර විදිහට කලකිරලා ඉන්නේ. ඒ කියන්නේ මේක මේ පත් කර ගැනීම පිළිබඳව මේ රටට වෙලා තියෙන දේ පිළිබඳව මෙතුමගේ මේ හැසිරීම මෙහෙම කියලා දන්නවනම්. ඒ කියන්නේ ඇමති කාලෙවත් මේ වගේ මේ හැසිරීමක් අපි දැකලා නැහැනේ. අපි එහෙම ළඟින් ආශ්‍රය කරලා තිබ්බේ නැහැ. මෙහෙම කියලා දන්නවනම් ආයේ සිහිනයකින්වත් මෙතුමා ජනාධිපති කළ යුතුයි පොදු අපේක්ෂා කළ යුතුයි කියලා අපි හිතන්නේ නැහැ. මං හිතන්නේ ඒක අගමැතිතුමාවත් තියා එතුමාගේ ළඟම පවුලේ උදවිය ඇරෙන කවුරුත් දැනගෙන ඉන්නේ නැතුව ඇති. ඒක කරන්න දෙයක් නෑ රටේ කරුණු. ඒ කොහොම වුණත් ඊළඟට අසමමින් මේ මාධ්‍යවේදියා හොඳ ප්‍රශ්නයක් අහනවා. අතීතයේ ඔබතුමා රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමාට එල්ල කර චෝදනා විදිහට ඊට වඩා වැඩියෙන් මහින්ද රාජපක්ෂ චරිතයට එල්ල කරා ඒවා දැන් වළංගු වෙන්නේ නැද්ද කියලා. මෙතුමා මෙහෙම උත්තරයක් දෙනවා. අතීතයේ කරපු වැරදි හදාගෙන නව වැඩපිළිවෙකට යන එක තමයි වැදගත් කියලා. ඉතින් මන් දන්නේ නැහැ මට තේරුම් ගන්න බැහැ මේ මම මොන ඒ වෙලේ අහනකොට ඇත්තටම අපේ ඇඟේ ලේ කුපිත වෙනවා. මොකද මේ කියන කතා මොනවාද මේ කියලා. එතකොට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පිළිබඳව එතුමා විසින් ස්ටේජ් එකක් ගානේ මිනි මරුවා කිව්වා. මිනි මේ මේ තජුදීන් කේස් එක ගැන කිව්ව එතුමා. ලසන්ද වික්‍රමතුංග මහත්තයා ගැන කිව්ව එතුමා. එතකොට එක්නැලි ගොඩ ගැන කිව්ව එතුමා. අපේ තාත්තා ගැන කිව්ව එතුමා. එතකොට වගේ නොයේකුත් දේවල් කියපු මේ ජනාධිපතිතුමා දැන් කියනවා ඊට කලින් වෙච්ච වැරදි හදාගෙන අලුත් ක්‍රමවේදෙත් අර මිනිස්සුන්ට නැවත පණ දෙන්න පුළුවන්ද? කොහොමද හදන්නේ ඊට කලින් කරපු වැරදි? අර මැරිච්ච මිනිස්සුන්ට නැවත පණ දෙන්නද හදන්නේ ජනාධිපතිතුමා? අර පැහැරගත්ත මිනිස්සුන්ව නැවත ගෙවල් වලට ගෙනලා දෙන්නද හදන්නේ ජනාධිපතිතුමා? අර හොරකම් කරපු මුදල් ටික නැවතත් භාණ්ඩාගාරයට දෙන්න කියලාද කියන්නේ ජනාධිපතිතුමා? එතකොට එතුමා මොකද්ද කියන්නේ මේ මේ ඒ වැරදි හදාගෙන අලුත් වැඩපිළිවෙලකට තමයි මේ යන්න හදන්නේ කියලා. ජනාධිපතිතුමනි ඔබතුමා මේ රටේ විහිළුවක් වෙලා ඉවරයි. ඉතින් ඔබතුමා මේ කියන කතා රටේ සාමාන්‍ය දෙයක් කියවලා තේරුම් ගන්න පුළුවන් කෙනෙක්වත් විශ්වාස කරන්න. දැන් විශ්වාස කරන්නේ සාමාන්‍යයෙන් එතුමාට ඡන්දි දීපු දවියනේ. දැන් අපි හැමෝම නිකමට ටීවී එක දානකොට එතුමා කතා කරනකොට කතා වහගෙන ඉන්නේ කවුද කියන්නේකෝ? channel එක මාරු කරනවා. ඒ තරමට මිනිසුන්ට අප්‍රිය වෙලා තියෙන මෙතුමා මේ කරපු දේවල්. මම මේ කියන්නේ බොරුද? ඔබතුමා අයියෝ මේ ටොම්පච් අහන්නේ මේ දේවල් අහන්න ඕනේ කියලා channel එක මාරු කරන්නේ නැද්ද? මාරු කරනවා. මිනිසුන්ට ඒ තරමට මෙතුමා මේ කරපු දේවල් අප්‍රිය වෙලා තියෙන්නේ. ඔබතුමා එක හොඳ දෙයක් කරා. කැඩලා දෙකට බිඳිලා හිටපු UNP එක නැවතත් ශක්තිමත් කරා. මෙතනින් අපි මේ කොච්චර ශක්තිමත් වෙලාද කියනවනම් ආයේ කවුරුවවත් මේක කඩන්න බෑ. එහෙම දෙයක් නම් වුණා. ඒක තමයි මෙච්ච රටට වෙච්ච එකම හොඳ දේ. අපිට පක්ෂයක් විදිහට වෙච්ච එකම හොඳ දේ. අද වෙනකොට මුළු රටේම වැඩ කටයුතු සියල්ලම අකර්මණ්‍ය වෙලා ඔබතුමා මේ කරපු විනාශය නැවත හරිගස්සන්න පුළුවනුත් ඔබතුමාටම තමයි. ආයේ සැරයක් ඔක්තෝබර් 25 වෙනිදා මේ රට තිබ්බ විදිහට නැවත ගේන්න. එදාට අඩුම ගානේ ඔබතුමා මේ ඉතිහාසගත උන්මත්තක ජනාධිපති විදිහට ඉතිහාසගත වෙන එක හරි පොඩ්ඩකට හරි නවත්ත ගන්න පුළුවන්. මොකද ඔබතුමා මේ කරන සෑම ක්‍රියාවක්ම ඉතිහාසගත වෙනවා. ඊළඟට ඔබතුමාගේ පරම්පරාවේ කෙනෙක්ට තියා ඔය මං දන්නවා චතුරිකා සිරිසේන මැතිනියට එහෙම අනාගත දේශපාලන බලාපොරොත්තු තියෙනවා.
එන්න කියන්නකො බලන්න ඡන්දෙකට ජනතාව ඡන්දෙ දෙයිද කියලා. මෛත්‍රීපාල ජනාධිපතිතුමාගේ પરම්පරාව කෙනෙක්ටවත් අඩුම ගන්න ඉස්සරහට ඡන්දෙ இல்லන්න වෙන්නේ නැහැ. අනිත් එක තව ඊළඟට අහපු ප්‍රශ්න පිළිබඳව මේ ආයෙ කතා කළ වැඩ නැහැ. ඔතනින් එහාට ආයෙ කතා ගන්න මෙතුමා කියනවා මේ මේ බහුතරයේ තිබ්බත් එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මහත්මයාට නැවතත් අගමැතිකම දෙන්නේ නැහැ කියලා. ඒක බහුතරයේ තියෙන අපි තීරණය කරන්න ඕනේ. අපේ අගමැති අපේක්ෂකයා අපි අපි යොමු කරන්නේ කවුද කියලා. ඔබතුමාට ඒක තීරණය කරන්න හැකියාව තිබ්බා 18 වෙනි සංශෝධනයේ. මේ සංශෝධනයේ කලින් ඒ කාලේ ඔබතුමා කැමති අනිත් එක මේ මෙතුමා කසාදයක් බඳින්න කෙනෙක් හොයනනේ මට ගැළපෙන්න ඕනේ කියන්නේ. එතුමා ගලපල්ලා වෙන්නේ නැතිනේ ජයන්ති සිරිසේන මැතිනිය බඳින්නේ නැත්තේ. ඒක නම් හරියටම දන්නේ නැහැ. ඒක එතුමියගෙන් අහන්න ඕනේ. නැත්තම් එතුමිය එතුමගේ මේ ජනාධිපති ලේකම් කාර්යාලය කෙනෙක්ගෙන් අහන්න ඕනේ හරියටම ගැලපුණාද නැද්ද කියලා. ඒ වුණාට මේක මේ ගැලපෙන මේක කසාදයක් බඳින්නේ නෙවෙයි රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යමත් එක්ක මෙතුමා සැරසෙන්නේ. ඉතින් ඒ හින්දා මේක මේ රටේ වැඩ කටයුතු ඉදිරි ටික කරගෙන යන්න ඔබතුමා මේ කරපු වැරද්ද හරි ගස්සන්න. ඊළඟට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මෙතුමගෙන් අහනවා මෙහෙම කතාවක්. මෙතුමගෙන් අහනවා දැන් පහුගිය දවස්වල පාර්ලිමේන්තුවේදී සියලු දෙනාම මේ ඔබතුමාට චෝදනා එල්ල කරා. එතකොට කියනවා ඉතින් ඒක ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය. ඕන කෙනෙක්ට පුළුවන් පාර්ලිමේන්තුවේ ඕන තරම් දේවල් කතා කරන්න කියලා. ඊට දවස් දෙකකට පස්සේ ප්‍රසිද්ධ වේදිකාව කියනවා තනි පිට්ටනියක කට්ටියම බෝල ගැහවල තමුන්ට ඕන ඕන දේවල් කියාගෙන. දැන් එක තැනකදී කියන ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයට එක ඒකලු විදිහ ඕන කෙනෙක්ට පුළුවන් ඔයාට ඇඟිලි දික් කළා කතා කරන්න. හැබැයි තව දවස් දෙකකට පස්සේ අර බැනපු මිනිසුන්ට බයිනවා. එහෙම මේ මේ ඒගොල්ලන්ට ඉතින් හරි ලේසි මේ තනි පිට්ටනියක බෝල ගහන්න කියලා. ඉතින් එන්න කියන්න අපිත් එක්ක බෝල ගහන අනික් කට්ටියටත් ඇවිල්ලිවල බය එන්නේ නැහනේ. බහුතරය නැති නිසා මේ ඇතුළට චේම්බර් ඇතුළට එන්නේ නැතුව කැන්ටීමට ඇවිල්ලා කාලා බීලා එහෙම යනවනේ. නිකන් බොරුවට වෙලාව කන්නේ නැතුව අපිත් එක්ක ඇවිල්ලා ඉඳගන්න කියන. දැන් අද 123යි. අද 123යි ඡන්ද. තව සතියක් දෙකක් යනකොට ඔබ බලන්න මේ වගේ තව අඩුම ගන්නේ 10ක් 15ක්වත් අපිත් එක්ක එකහ වෙනවා. ඒක ස්ථිරයි. මොකද මේ අන විදිය හරියන්නේ නැහැ. අද විදිය දාස රාජපක්ෂ මැතිතුමා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළා. හෙට අනිද්දා එතුමත් අපිත් එක්ක එකහ වෙයි. ඉතින් ඔය වගේ ගියපු කට්ටිය හැමෝම එයි. එහෙම වුණොත් එහෙම ජනාධිපතිතුමා අන්ත අසරණ භාවයට පත් වෙනවා. එක්කෝ ඉතින් එතුමාට ඕන විදිහට හිතුවක්කාරී විදිහට මේ විදිහට රට අන්තිමටම අගාධිර වැටෙනකම් මේ විදිහට කරන් යන්න පුළුවන්. නැත්තම් පරාජය බාර අරගෙන එක අඩියක් පිටිපස්සට කරන් බහුතරයේ තියෙන ආණ්ඩුවට මේ වෙලාවේ ආණ්ඩු කරන්න එතුමා අවස්ථාව දෙන්න ඕනේ. අවසාන වශයෙන් තව දෙයක් කියන්න තියෙනවා. පහුගිය දවස්වල ඔබ දකින්න ඇති මේක නම් මේ මේ ඇත්තටම මේක කිවේ යුත්තේ අනාගතයේ යම්කිසි විදිහකින් මගේ පවුලට හෝ මට හෝ මගේ සැමියාට හෝ මගේ දරුවට හෝ මොකක් හරි සීරිමක් හරි වුණොත් ඒකේ වගකීම බාරගත යුතු පුද්ගලයෝ ඉන්නවා. දැන්ටමත් දැන් ඉඳන්ම මම මේ කියන කතාවලට පහුගිය දවස්වල ජනාධිපතිතුමාගේ පෞද්ගලික දේවල් එහෙම මම පොඩ්ඩක් ඇද්දා දන්න දේවල්. ඉතින් ඒ දේවල් එහෙම කිව්වම දැන් පොඩි පොඩි තර්ජන එහෙම මෙහෙම මගේ තවමත් මට හරියට මට ඇවිල්ලා නැහැ කෙලින්. එක එකනා මාර්ගෙන් එනවා පොඩ්ඩක් අටවහන් ඉන්න. මට මතකයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වගේ කෙනෙක්ගෙන් මම එළින් ඉඳගෙන ඉස්සරහා ඉඳගෙන මම සටන් කරේ. ඒතර මට මන්ත්‍රී ගමක්වත් තිබ්බේ නැහැ. ඉතින් එයා එක්ක බලද්දි මෙයා කවුද? ඉතින් ඒ නිසා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමත් එක්ක මම මේ සටන් කරේ ඒත් යුක්තිය වෙනුවෙන්. මෙතන සටන් කරන්නේත් පෞද්ගලික දෙයක් වෙනුවෙන් නෙවෙයි. මේ රට මේ පවතින ක්‍රමය වෙනස් කරන්න ඕනේ. ඔබතුමා වැරදි කියන එක අපිට කොන්ද පණ තියෙනවා. ඔබතුමා පත් කරා නම් අනිත් පැත්තට ඔබතුමා වැරදි කියනත් හැකියාව තියෙනවා. ඉතින් ඒ දවස්වල මට තිබ්බ තර්ජන හා සමානව දැන් තර්ජන එනවා. පෞද්ගලික කාන්තාවකට ගහන්න පුළුවන් හොඳම මඩේ මොකද්ද? ලිංගිකත්වය එක්කහු කරගෙන කාන්තාවට වටන්න පුළුවන් හොඳම දේ කාන්තාවගේ චරිතය ගැන කියන එක. දැන් මේ දවස්වල ඒක කරගෙන යනවා. ඉතින් මේ වෙනකොට ජනාධිපතිතුමාගේ ඥාතියා, ළගම ඥාතියා, කෙලි එහෙම කිව්වම කමන්නේ නැන්නේ. ළගම ඥාතියා මේ වෙනකොටත් මොකද ජනාධිපතිතුමාගේ ඥාතියෝ දන්නේ නැහැ ජනාධිපතිතුමාගේ සෝෂල් මීඩියා කරන අය මං අඳුරනවා කියලා. ඉතින් සෝෂල් මීඩියා කරන අයට කියන හිරුනිකාට පර්සනලි ගහන්න, හිරුනිකාට අර විදිහට කට්ටිය පිරිමි දම්මලා ගහන්න, අර විදිහට කියලා. ඉතින් ඒ මිනිස්සු මට කතාල් අහනවා මොකද කරන්නේ? මං කොහොිටේ ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ රස්සාව කරන්න. ඔයගොල්ලෝ එතන පඩියක් ගන්න මිනිස්සුනේ. ඒක ප්‍රශ්නයක් නෑ. රටේ මිනිස්සු ඒ තරම්ම මෝඩ නැහැ. දේශපාලනය කරන කෙනෙක්ට පෞද්ගලිකව මඩ ගහනකොට විශ්වාස කරන තරම් ඒක මිනිස්සු එච්චර මෝඩ නැහැ කියලා. ඉතින් ඒ කොන්ට්‍රැක්ට් එක බාර දීලා තියෙන ළඟ ජනාධිපතිතුමාගේ ඥාතීන් ඒව කරාට කමන්නේ නෑ. ඕවා වලින් අපි වැටෙනවද? අපිව මේ අපි ඔබතුමාට කඩේ ගියේ ඔබතුමා වෙනුවෙන් ස්ටේජ් වල කෑ ගැවී උගුර ලේ රහ වෙනකන් මහින්ද රාජපක්ෂ අපිව මරන්න දිද්දි.
මහින්ද රාජපක්ෂ අපිට පැහැදිලිවම ගෙවල් වලට ඇවිල්ලා ගෙවල් කුඩු කරනවා කියලා ගෙවල් වලින් ඇදලා දානවා කියලා ස්ටේජ් වල මෙසේ අපි රැස්වීම ඉවර කළා ඔය බදුළු පාරවල් වල අර වංගු වල යනකොට පාරට ග්‍රීස් දාලා තිබ්බ වාහනේ පෙරිලා ඇලකට වැටෙන්න මේ මේ වෙල මොකද්ද හෙලකට වැටෙන්න ඇලකට නෙවෙයි අර ලොකු අගා දෙකට වැටෙන්න අන්න එහෙම දුක් විඳි අපි ඔබතුමා වෙනුවෙන් ඉතින් ඔබතුමත් හිතනවා නම් ඒ දවසර මට මතකයි සෝභිත හාමුදුරු අපුරු කතාවක් කිව්වා ජනාධිපතිවරයා පත් වෙච්ච ගමන් මුලින්ම මට කිව්වා වඳින්න එන්නේ ඉතින් එතුමාගේ වැරදි දකින්න දකින්න මාව තමයි පළවෙනිට මෙපා වෙන්න කියලා අපිත් ඒ වගේ කොට්ටාසියක් තමයි අපි මුලින් ඔබතුමා එක්ක 100%ක් හිටියා වැරදි කරනකොට ඉතින් අපි ඈත් වෙනවා මොකද අපි කී අපි අපි වාදාලා වෙන්නේ නැත්තම් ඔබතුමාව පරාජය කරන්න හිටපු කට්ටියන ළඟ තියාගෙන උපදෙස් ගන්න ඔබතුමාගේත් ගමන එච්චර වැඩි කල් නැහැ ඒ කෙසේ වෙතත් මට කියන්න තියෙන්නේ මනුස්සයට තිබ තිබියුතු මූලික ගුණාංගය තමයි කළගුණ සැලකීම ඒක තමයි මනුස්සයට තියෙන වෙන මුකුත් නැ පොඩි කාලේ දරුවෙක් ඉපදිච්ච ගමන් අපි thank you කියන පුරුදු වෙලා පුරුදු කරන්නේ ළමයාට ඒ ළමයට පොඩි කාලෙන් අපි පුරුදු කරන්නේ ස්තුතිය කියන්න මොකක් හරි දුන්නම ආ එතකොට මේකවත් ඔබතුමාට පොඩි කාලේ කවුරු හරි පුරුදු කළා නැහැ ඒකට ඉතින් ඒක අපිට කරන්න දෙයක් නැහැ ඔබතුමා හැදිච්ච වැඩිච්ච විදිහ අපිට කරන්න දෙයක් නැහැ මොකද පොඩි කාලෙම හරි පරිසරයක හැදුනා නම් හරි අම්මා කෙනෙක් එක්ක හැදුනා නම් හරි පවුලක් එක්ක හැදුනා නම් කරුණාබර හිතකින් හැදුනා නම් තව කෙනෙක් ගැන කනගාටු වෙන හිතකින් හැදුනා නම් ඔබතුමා ඔහොම හැසිරෙන්නේ නැහැ පොඩි කාලේ අපි ළමයට පුරුදු වෙන්නේ පුදු ගණන් කරගුණ සලකන ගුණමකු වෙන්නේ නැති වෙන්න ඉතින් මම කියනවා මෙතුමත් එක්ක දැන් ඉන්න ඔය පිරිස ඉන්නවනේ ඔබටත් වෙන්නේ කවදාද දවසක මේ අපිට වෙච්ච දෙයම තමයි ඉස්සරහට ඒ නිසා එතුමා අඩි දෙකක් කියයි කාගේ හරි කරේ නැගලා ඒ කරේ කරේ නැ ඒ ඒ අඩි දෙක ගියයින් පස්සේ අර මිනිස්සයා වෙලකට තල්ලු කරයි ආයෙ තව කෙනෙක් හොයාගනි ඒ අඩි අනිත් ඉතුරු අඩි දෙක යන්න. එතුමාගේ මුළු ඉතිහාසෙම එතුමා කළා තියෙන එහෙම. අපි දැන්නේ දන්නේ ඉතින් ඒක. ඉතින් ඒ නිසා මට කියන්න තියෙන්නේ මෙන්න මේ ටික තමයි. ඔබතුමාලට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. බොහෝම ස්තුතියි මම වෙනුවෙන් වෙලාව වැය කළා. පෑය දෙකක් විතර හිටියට බොහොම ස්තුතියි. ආ තව දෙයක් කියන්න තියෙනවනේ. තව එක දෙයක් කියන්න තියෙනවා. මම මේ මේ අපේ මහින්ද අමරවීර මගේ මං තාමත් ගරු කරන අමාත්‍යතුමා හරි කොන්ද කෙලින් තින වැඩක් කරලා තියෙනවා. එතුමා මේ දිනමින පත්තරේ මේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාලා තියෙනවා. මෙතන මේ බොරු අගමැතිව දාලා නැහැ. ජනාධිපතිතුමා ඉන්නවා. මහින්ද අමරවීර ඇමතිතුමා ඉන්නවා. ඊට අමතරව අමාත්‍යංශවල ලේකම්වරු අරගොල්ලෝ මේගොල්ලෝ ඉන්නවා. මේ ඇඩ්වර්ටයිස්මන්ට් එක කුෂ්කර්ම අමාත්‍යංශ වියාවලි මණ්ඩලෙන් දාපු ඇඩ්වර්ටයිස්මන්ට් එකක්. මහින්ද රාජපක්ෂ බොරු අගමැති නෑ. ඒ කියන්නේ එතුමාට කොන්ද බල තියෙනවා මෙයා බොරු අගමැති කියලා පිළිගන්න. බොහොම හොඳයි. මම මහින්ද අමරවීර ඇමතිතුමාට සිරසනම ආචාර කරනවා. ඒ වගේම මම දන්නවා ඔබතුමාට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කෝල් කළ බයින්ඩත් ඇති මේකරනේ. ඇයි මගේ නම් මුණකෝ යකෝ කියලා. ඉතින් කෙසේ වෙතත් ඔබතුමාගේ තියෙන කොන්දර අපි ගරු කරනවා. මම දන්නවා ඔබතුමා හදවතින් ඉන්නේ හරි තැන කියලා. ඉතින් අපි පුළුවන් නම් අපි ආරාධනා කරනවා ඔබතුමාට එක්ක ස්වාධීන වෙන්න. එහෙම නැත්නම් අපිත් එක්ක එක්කහ වෙන්න කියලා. මොකද මෙන්න මෙයා ඔබතුමාට කරන්නෙත් ඔය ටිකම තමයි. බොහොම ස්තුතියි. යමු යමු පෙරටම එක් වෙලා යුක්තිය උදෙසා ජවයෙන් බලයෙන් රුක් වෙලා යුක්තිය උදෙසා පෙරමුණ ගන්නෙමු එකා වගේ යුක්තිය උදෙසා සුරකින්නට ජන බලය අපේ යුක්තිය උදෙසා යුක්තිය ගීතය කෝලටියුන් සඳහා ඩවුන්ලෝඩ් කර ගැනීමට ඩයලොග් 87580241 මොබිටෙල් 747-94-319 එතිසෙලා තරු ලකුණ 354-719-6450 හච් 369-18-6062 එයාටෙල් 888-02-81-25 දැන්ම ඔබේ කූලටියුන් එක ඩවුන්ලෝඩ් කරගන්න යුක්තිය උදෙසා එතුමාට ඔබ්වියස් ඕනම කෙනෙක් රටේ කෙනෙක්ට හරි දේ පේනවා. එතුමා හරි තැනට ඇවිල්ලා තියෙනවා. අනාගතයේදී ඡන්ද එනකොට ජනතාවය බලා ගනි. ඈ? ආ? කවුද එතුමාද? ආ, ඒ කියන්නේ සාම සාකච්ඡා වලට. නෑ නෑ, මෙහෙමනේ දැන් මට ඇවිල්ලා කවුරුත් මේ මට අරයා කිව්වා මෙයා කිව්වා එහෙම කියලා ගිහිල්ලා පැමිණිලි කරන්න බෑනේ. මට කවුරුත් මූණට තර්ජනය කරන්නේ කොහොමත් දෙයක් කරන්න පුළුවන් මනුස්සයා තර්ජනය කර කර ඉන්නේ නැහැ.
ඒක දැන් මේ 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 පහුගිය දවසර මං කියපු වලට වෙන්න ඕනේ හරිය මට එහෙනම් වෙලා ඉවර වෙන්න ඕනේ. ඔය කොන්දපන් නැති මිනිස්සු තමයි අර හැම මෙහෙම පණිවිඩය වන්නේ කටවහන් ඉන්න අරව කරන මේව කරන්න කියලා. ඉතින් හරියට කරන්න පුළුවන් මනුස්සයා සද්දගෙන මොකද මහින්ද රාජපක්ෂ කියලා කියන්නේ තර්ජන ගර්ජන මනුස්සයෙක් නෙවෙයි. එයා මූණට මූණ තරඟ මේ මේව කරේ. මෛත්‍රීපාල සිරිසේන වගේ නේ මහින්ද රාජපක්ෂ කියලා කියන්නේ ගහන්න ඕන නම් ගහනවා මරන්න ඕන නම් මරනවා මූණට මූණ. මේ වගේ කරේ නෑ. හින්දා එච්චරෙක් ගැන මං හිතන්නේ මම ඒකට මේ කියන්නේ මම මේ පහුගිය දවස්වල සෝෂල් මීඩියාවල අනවශ්‍ය විදිහට මට අර අර පෞද්ගලික මට ගැහුවා. ඒ පට ඒ කියන්නේ ඒව තමයි ඒකට කරන්න පුළුවන්. ඒ පිළිමන් තමයි මම කිව්වේ. නෑ මට කවුරුත් මට කියන්නේ නොයෙකුත් ආකාරයෙන් එහෙම මෙහෙම එනවා. දැන් මට ඔය මං කියපු කෙනා කියන්නේ මෙහෙම ඒගොල්ලන්ට කියලා තියෙනවා මේ විදිහට මට මඩ ගහන්න කියලා. එහෙම කියලා තියෙනකොට මොකද කරන්න කියලා එයා මගෙන් අහනවා. එතන මංගු ඉතින් ඔයා කරන්න වගේ රස්සාවනේ. ඔතුමා ඒක කරන්න ප්‍රශ්නයක් නෑ. මං හිතන්නේ මිනිස්සු ඔච්චර ගණන් ගනී කියලා. එහෙම කියලා ඉතින්. හරිනේ. අපි UMP පෙරටම එක් වෙලා යුක්තිය උදෙසා ජවයින් බලයෙන් රුක් වෙලා යුක්තිය උදෙසා ප්‍රමුණ ගන්නෙමු එකා වගේ යුක්තිය උදෙසා සුරකින්නට ජන බලය අපේ යුක්තිය උදෙසා යුක්තිය ගීතය කෝලටියුන් සඳහා ඩවුන්ලෝඩ් කර ගැනීමට ඩයලොග් 87580241 මොබිටෙල් 747-94-319 එතිසෙලා තරු ලකුණ 354-719-6450 හච් 369-18-6062 එයාටෙල් 888-02-81-25 දැන්ම ඔබේ කූල ටියුන් එක ඩවුන්ලෝඩ් කරගන්න. අපි UMP.